සියලු ජාතීන්ගේ අතිමහත් බහුතර නියෝජනයකින් සජිත් ප්‍රේමදාස මැතිතුමා සැප්තැම්බර් 21 වෙනිදා දිනලා ඊළඟ මාසේ 8 වෙනිදා අපි ආණ්ඩු පක්ෂය ඇවිල්ලා තමයි ඉඳගන්නේ. සමහරට එදාට ඉතින් පාර්ලිමේන්තුව විසිරුලා තියෙදි කියන්න බෑ. ඒක වෙනම කතන්දරයක්. ඉතින් ඒ නිසා මේ ඇමතිකම් දරන කායවත් ඇමතිකම් ඊළඟ පාර්ලිමේන්තුව කැඳවනකොට නෑ. ඒක 100%ක් විශ්වාසයි. ඔබතුමාගේ පුටුව තියෙනවා. ඒකට මුකුත් හානියක් වෙන්නේ නෑ නියෝජ්‍ය කතා නැගතුනේ. අපි ඕකට මුකුත් කරන්න යන්නේ නෑ. හැබැයි මේ පැත්තේ ඇමතිකම් ටික නෑ ඉවර වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නවා අද රටේ ජනතාව තීන්දු කරලා හමාරයි සජිත් ප්‍රේමදාස මහත්තයා දිනනෝ කියන කාරණේ. ඒ ඒ ජනතාව සේරම අපිට ඡන්ද දෙන අය නෙමෙයි. ඡන්ද දෙන නොදෙන කවුරුත් දැන් කියන කතන්දරය තමයි සජිත් තමයි දිනන්නේ. සජිත් තමයි දිනන්නේ කියලා. ඒ නිසා මේ රටේ අද හතර කොනම නියෝජනය කරන්න දේශපාලන ව්‍යාපාර දේශපාලන පක්ෂ ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක. එදා 156ක් සජිත් ප්‍රේමදාස මැතිතුමා ලබා ගද්දි එතුමාට ශක්තිය දුණු සියලු දේශපාලන ව්‍යාපාරේ ඉන්නද සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක. එදා අපිත් එක්ක නොහිටපු පිරිස ඉන්නෝනේ. එදා අපිත් එක්ක කතෝලික ජනතාව හිටියේ නැහැ පාස්කු ප්‍රහාරේ නිසා. අද ඒ කතෝලික ජනතාව අපිත් එක්ක ඉන්නවා. එදා අපිත් එක්ක නොහිටපු මේ වෛද්‍ය උපුල් ගලප්පති මැතිතුමා ඇතුළු ඩලසලප මැතිතුමාලා විශාල පිරිසක් පොහොට්ටුව නියෝජනය කරපු ධනාත්මක මිනිසු ධනාගයක් තියෙන මිනිස්සු වටිනාකමක් තියෙන මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම තවත් පක්ෂ ගණනාවක් අපිත් එක්ක එක රාශිය වෙලා ඉන්නවා. ඒ නිසා දිනන්නේ සජිත් කියන එක පිළිබඳව කිසි සැකයක් නැහැ. ඊයේ පෙරේදා වෙනකොට අපි දැක්ක සමීක්ෂණ වාර්තා දැක්කහම ගරු මූලාසනයේ මන්තුමනේ මේ ඇමතිවරු මොනවද මේ කියන්නේ? සජිත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට වඩා ලක්ෂ 40ක් ඡන්ද වැඩිපුරේ තියෙනවා. ලක්ෂ 40ක ගැප් එකක් ජනාධිපති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අතර තියෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාට කිට්ටුවටවත් එන්න බෑ. අපරාදේ මම මේ රටේ සමස්ත ජනතාවට කියනවා. විශේෂයෙන් අපි දන්නවා තවත් UNP කාරයෝ කිහිප දෙනෙක් ඉන්නවා රටේ. ඔය සිරිකොතේ ඉන්න UNP කාරයෝ ගැන නෙමෙයි මම කියන්නේ. අපරාදේ ඡන්ද දෙන්න එපා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. ඒ ඡන්දය අර ගගට කැපුවෝ ඉනි වගේම තමයි ගහගෙන යනවා. කාටවත් ප්‍රයෝජනයක් නැහැ. ඒ ඡන්දෙත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට දීලා ඒ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරන්න අනාගත ජනාධිපතිවරයාගේ මල්වට්ටියට අත ගහන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ. මොකද අපි දන්නේ ඉතිහාසයේ ආර් ප්‍රේමදාස මැතිතුමායන් පස්සේ හිටපු එක ජනාධිපතිවරයෙක් පොඩි මිනිස්සු ගැන වැඩ කරේ නැහැ. ප්‍රේමදාස ජනාධිපතිව ගම්මුදාව ගෙන ආවේ, ජනසවිය ගෙන ආවේ, පාසල් දරුවන්ට කෑම වේල දුන්නේ, ගමට කර්මාන්ත ශාලා ටික ගෙනිච්චේ ගම්මුදාව. ඒ හැමදේම කරේ දුප්පත් මිනිස්සුන්ට. අපේ මන්තුමා උතුරු නැගෙනහිර කඳුකරේ මුළු සමස්ත රටේම නිවාස ප්‍රශ්නේ එවකට තිබුණු බරපතලම ප්‍රශ්නයක්. ගමක උළු ගෙවල් දෙක තුනයි තිබුණේ. මුතුමාලාගේ ගමේ ඒ දවස්වල උළු ගෙදර කියලා ගෙවල් තිබුණා. ඒ කියන්නේ උළු ගෙදර කියන්නේ උළු ගෙයයි දෙකයි, ඒ ගෙදරට උළු ගෙය කියලා කිව්වේ. අනිත් සේවල පොල්ලතු ගෙවල්, පිදුරු ගෙවල්, මාන ගෙවල්, උක් ගෙවල්. ඒ නිසා ඒ එදා තිබුණු ඒ දුප්පත්කමට එතුමා උත්තර සැපෙව්වා. ජනසවිය දුන්නේ සැබැවින්ම රටේ ජනතාව සවිමත් කරන්න. දිවාහාරය පාසල් දරුවාට දුන්නේ දුප්පත් දෙමාපියන්ට දිවාහාරයක් තියා හරියට ආහාර වේලක් දෙන්න බැරි වෙනවා. ආහාර වේල් තුනෙන් එකක්වත් හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්න ඕන නිසා. ඉතින් එහෙම පොඩි මිනිස්සුන්ට පුංචි මිනිස්සුන්ට වැඩ කරපු නායකෙක් එතනින් පස්සේ බිහිුනේ නැහැ. චන්ද්‍රිකා නෝනා හිටියා, මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියා, ඊට පස්සේ සිරිසේන මහත්තයා හිටියා, ගෝඨාභය මහත්තයා හිටියා, රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටියා. මේ අය සවල් වලින් බෙදුවා තමන් තමන්ට. පවුලට බෙදාගත්තා, ගජමිතුරන්ට බෙදුවා, ව්‍යාපාරික පැලැන්ති වලට බෙදුවා, තමන්ගේ සර්කල් එකයට බෙදාගත්තා. පොඩි මිනිස්සුන්ට කං හැන්දෙන් තමයි බෙදුවේ. කං හැන්දෙන් උත් බෙදුවේ නැහැ සමහරු. මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ගැන අද මේ රටේ මිනිස්සුන්ගේ පුංචි මිනිස්සුන්ගේ පොඩි මිනිස්සුන්ගේ දැඩි විශ්වාසයක් තියෙනවා අපි වෙනුවෙන් යමක් කරයි කියලා. එතුමා විපක්ෂයේ ඉඳන් වැඩ කරා. එතුමා බුදියගෙන හිටියේ නැහැ 2019 විපක්ෂයට ගිහිල්ලා. එතුමා කරන්න පුළුවන් හැම වෙලාවෙම එතුමා රටේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් සෞඛ්‍ය ශේෂ්ත්‍රය තෝරගෙන හුස්ම වැඩසටහන රටේ පුංචි මිනිස්සුන්ට කරේ. පොඩි රෝහල් තෝරගෙන, පොඩි මිනිහා යන රෝහල් තෝරගෙන, ඒ වගේම සක්වල වැඩසටහන රටේ පුංචි මිනිස්සුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ ශේෂ්ත්‍ර දෙක තෝරගෙන කරේ. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.